අදත් මගේ channel එකට ඔයාලව ආදරෙන් සහ සාදරෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද law of attraction නැත්නම් විශ්ව ආකර්ෂණ නීතිය යොදාගෙන අපි කැමති නැත්නම් අපි ආස කරන ඕනෑම රැකියාවක් අපේ ජීවිතයට ආකර්ෂණය කරගන්න නැත්නම් අපේ ජීවිතයට ලබා ගන්න කියන මාතෘකාව එක්කම මගේ පළවෙනි රැකියාවම කොහොමද එක්සත් අරාබිය අමීරාජයන්ට වයස අවුරුදු 20 දී නැත්නම් හරියටම මීට අවුරුදු 5කට විතර කලින් මම කොහොමද මගේ ජීවිතයට බාගත්තේ නැත්නම් ආකර්ෂණය කරගත්තේ කියන එකත් මම ඔයාලට හරියටම පැහැදිලි කරන්නම්. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මම එහෙ එක්සත් අරාබිය අමීරාජයේ ගත කරපු අවුරුදු 3 මාර්ග කාලය වලත් එක්ක ඡායාරූප කිහිපයකින් බෙදා ගන්න කැමතියි. ඉතින් ඒක බලලා ඉන්න අපි වීඩියෝ එක පටන් ගමු. ඉතින් ඔය ඉන්නේ මම. සහ ඔය තියෙන ශැංග්‍රිලා අබුඩාබි මම වැඩ කරපු හෝටලය. ඔය මගේ යුනිෆෝම් එක. ඔයත් හෝටලේ කොටසක්. ඔය තියෙන යස් අයිලන්ඩ් එකේ මම ස්කයි ඩයිවිං ගිය අවස්ථාවක ගත්ත ෆොටෝ එකක් සහ ඔය තියෙන ෂේක් සායිඩ් මොස්ක් එක අබුඩාබි වල තියෙන ලොකුම දේවස්ථානයක් ඔය තියෙන සූක් එක ශැංග්‍රිලා අබුඩාබි එක ගාම තියෙන ෂොපින් මෝල් එකක් ඔය තියෙන ලූව් එක මේක අබුඩාබි වල තියෙන ප්‍රසිද්ධ මියුසියම් එකක් සහ ඔය ඉන්නේ ශැංග්‍රිලා අබුඩාබි ෆ්‍රන්ට් ඔෆිස් ටීම් එක ඉතින් හරියටම අවුරුදු 3 මාර්ග කාලයක් මම එක්සත් අරාබි අමීරාජයේ ගත කරා. ශැංග්‍රිලා අබුඩාබි වල මම ෆ්‍රන්ට් ඔෆිස් ඒජන්ට් කෙනෙක් විදිහට නැත්නම් ඇඩ්මිනිස්ට්‍රේටිව් ඔෆිසර් කෙනෙක් විදිහට අවුරුදු 3 මාර්ග කාලයක් මම සේවය කළා. දැන් හරියට මගේ මාසික වැටුපු ලංකාවේ මුදලින් ගණනය කරනවා නම් හරියටම ලක්ෂ 6ත් 7ත් අතර තලක් මම මගේ මාසික වැටුපු විදිහට ලබා ගත්තා. ඉතින් මේ හැම දෙයක්ම මම ලබා ගත්තේ විශ්ව ආකර්ෂණ නීතිය හරහා. ඒ ඇයිද කියලා කිව්වොත් ශැංග්‍රිලා අබුඩාබි කියලා කියන්නේ 5 star hotel එකක්. තරු පහේ හෝටලයක්. ඉතින් මට කිසිම experience එකක් කලින් තිබිලා නැහැ. සහ hospitality කියන මේ ශ්‍රේෂ්ත්‍රය නැත්තම් tourism කියන මේ ශ්‍රේෂ්ත්‍රය මේ පැත්තෙන් මට කිසිම විදිහක experience එකක් අත්දැකීමක් ඊට කලින් තිබිලා නැහැ. මේ පිළිබඳව කිසිම දැනුමක් මට තිබිලා නැහැ. රහස මේකයි මගේ මනසේ නැත්තම් මගේ ඔළුවේ මං කරන්න ඕනේ මෙහෙම රැකියාවක් තමයි මං කැමති මේ විදිහ රැකියාවකට තමයි කියන එක මගේ මනසේ තදින්ම තිබ්බ දෙයක් මට කැම්පස් යන උවමනාවක් තිබ්බේ නැහැ මට ඕන ඕනේ රැකියාවක් කරන්න මම මගේ ජීවිතේ තනියම ආරම්භ කරන්න ඉතින් ඔයාලට මතක් කරන්න ඕනේ ඉතාම තියුණු කරුණක් තමයි ඔයා තදින් විශ්වාස කරනවා නැත්තම් ඔයා තදින් හීන මවනවා නම් මට ඕනේ මේ වගේ දෙයක් තමයි කියලා විශ්ව ආකර්ෂණ නීතිය කොහොම හරි ක්‍රමයක් හොයා ගන්නවා ඔයාට මේ දේ ඔයාගේ ජීවිතයට ගෙනල්ලා දෙන්න. ඉතින් මම මෙහෙම හීන මාමාව ඉද්දි කොහොම හරි කාලයක් යද්දි ඥාති සොයුරෙක් ශැංග්‍රිලා අබුඩාබි වලින් මට ඉන්ටර්විව් ෆේස් කරන්න අවස්ථාවක් ලබා දුන්නා. ඒ වෙද්දි මම හිටියේ අබුඩාබි වල මම විසිට් එකකට ගිහින් හිටියේ. ඊට පස්සේ මම ඉන්ටර්විව් ෆේස් කරා සහ මේ ඉන්ටර්විව් එක ෆේස් කරද්දි මම කිව්වත් වගේ මට කිසිම අත්දැකීමක් තිබ්බේ නැහැ. කිසිම දැනුමක් තිබ්බේ නැහැ. තිබ්බේ මගේ කන්ෆිඩන්ස් එක. කන්ෆිඩන්ස් එක හොඳටම තිබ්බා සහ මට තිබ්බේ භාෂා හයක් හැසිරීමේ හැකියාව පමණයි ජීවිතේට අවුරුදු 20යි මට ජීවිතේට ඊට කලින් ඉන්ටර්විව් එකක් ෆේස් කරලා තිබ්බේ නැහැ තාම මතකයි මම හිතාගෙන ගියේ විනාඩි 30ක විතර ඉන්ටර්විව් එකක් තියෙයි කියලා ඒත් එතනට ගියාට පස්සේ ඒගොල්ලෝ ගොඩක් සූදානමින් ඇවිල්ලා හිටියා සහ ඉන්ටර්විව් එක පැයකට වඩා අධික කාලයක් තිබ්බා කොහොම හරි ඉන්ටර්විව් එක ඉවර වෙලා මං ආයෙත් ලංකාවට ආවා ලංකාවට ආවට පස්සේ ඒගොල්ලන්ගෙන් කිසිම තොරතුරක් තිබ්බේ නැහැ. ඉන්ටර්විව් එකට මොනාද උනේ කියලාවත් කිසිම තොරතුරක් තිබ්බේ නැහැ. කොහොම හරි මාස 6ක විතර කාලයක් ගත වුණා මට අපොයින්ට්මන්ට් ලෙටර් එක හම්බෙන්න. නැත්නම් පත්වීමේ ලිපිය හම්බෙන්න මාස 6ක් වගේ කාලයක් ගත වුණා. ඉතින් මේ මාස 6 තුඩක් කට්ටිය ඕක හරියන්නේ නැහැ. ඕක හරියන්නේ නැතුව ඇති වෙන දෙයක් බලන්න වෙන ජොබ් එකක් කරන්න ගන්න. නැත්නම් කෝස් එකක් කරන්න ගන්න. ඕක එහෙමම අත්හැරලා දාන්න කියලා. ඒත් මගේ හිතේ දැඩි විශ්වාසයක් තිබ්බා මම මේ ජොබ් එකට යනවාමයි මට මේක හම්බෙනවා. ඉතින් ඔය මාස 6 ඇතුළත මම කරේ මොකද්ද හැමදාම විශ්වයට කිව්වා මේ ජොබ් එක මගේ මේ ජොබ් එක මට ලැබෙනවාමයි සහ මේ අවස්ථාව ලබා දුන්නාට ගොඩක් ස්තුතියි කියලා මම ඕක හැමදාම නොකඩවා කරා සහ ශැංග්‍රිලා අබුඩාබි වල ඔනේ හෝටල් එකේ පින්තූරයක් Google search කළා මම මගේ ෆෝන් එකට සේව් කරගත්තා හැමදාම කාටවත් කියන්නේ නැතුව මම මේ ෆොටෝ එක දිහා දවසට විනාඩි 5ක් 10ක් විතර බලන්න ගත්තා සහ මම විෂුවලයිස් කරන්න පටන් ගත්තා මම එතන වැඩ කරනවා
හොඳට වැඩ කරනවා සුහදශීලීව වැඩ කරනවා අනිත්‍යයත් එක්ක හොටෙල් එකේ මම එහාට මෙහාට ඇවිදින ඔය වගේ දේවල් මම විෂුවලයිස් කරන්න පටන් ගත්තා. ඉතින් මාස 6ක් තිස්සේ මම කරේ මේ ටිකම තමයි. කවුරු මොනා කිව්වත් මට දැඩි විශ්වාසයක් තිබ්බා මේක මගේ මට මේක ලැබෙනවාමයි කියලා. විශ්වාසය තමයි මූලික දේ ඔයාලට දෙයක් ලබා ගන්න ඕන. අනිත් අය මොනා කිව්වත් ඔයාලගේ විශ්වාසය අත්හැර ගන්න එපා. ආකර්ෂ නීතිය කොච්චර පුදුමාකාරයද කියනවා නම් මම ශැංග්‍රිලා අබුඩාබි වල ෆ්‍රන්ට් ඔෆිස් එකේ යුනිෆෝම් එක මගේ මනසින් මවාගෙන හිටියා. ඒ වෙද්දි මම ඇත්තටම ෆ්‍රන්ට් ඔෆිස් එකේ යුනිෆෝම් එක දැකලා තිබ්බේ නැහැ. ඒත් මගේ ඔළුවේ තිබ්බේ සුදු පාට යුනිෆෝම් එකක්. ඉතින් මම ජොබ් එකට ජොයින් වුණාට පස්සේ එයාලා දීපු යුනිෆෝම් එක දැකලා මම පුදුමයට පත් වුණා. මම ඒ හිතෙන් මවාගෙන හිටපු ඒ පින්තූරයට 100%ක් සමානම යුනිෆෝම් එකක් තමයි මට ලැබිලා තිබ්බේ. ෆ්‍රන්ට් ඔෆිස් එකේ යුනිෆෝම් එක මෙන්න මේ විදිහේ යුනිෆෝම් එකක්. ඉතින් ඕක මං ඇත්තටම දකින්න කලින් මගේ හිතෙන් මම විෂුවලයිස් කර කර හිටපු දෙයක්. ඉතින් ආකර්ෂණ නීතිය ඉතාම පුදුමාකාරයි. ඔයා කැමති ඕන දෙයක් ඔයාගේ ජීවිතයට ගෙන්න ගන්න බලය ඔයා සතුව තියෙනවා. ඔයා දැඩි ලෙස ඒ ගැන විශ්වාස කරනවා නම්. විශ්වාසය කියලා කියද්දි 50%ක් විශ්වාස කරන එක නෙවෙයි, 60%ක් 70%ක් ඔය වගේ විශ්වාස කරන එක නෙවෙයි. විශ්වාසය කියලා මම කියද්දි 100%ක් සම්පූර්ණයෙන්ම ගැන ඒක ඔයාට ලැබෙනවා කියලා විශ්වාස කරන එක අනිවාර්යයි. මේක කළ යුතුම දෙයක්. හැමෝටම හීන තියෙනවා මේ විදිහ රැකියාවක් කරන්න. මේ විදිහ දෙයක් තමයි මම මගේ ජීවිතේ කරන්න කැමති කියලා අපි හැමෝටම හීන තියෙනවා. ඒත් මේ හීන පසපස අපි හඹා යන්නේ නැත්තේ අපිට මේක බෑ. ඔය කිව්වට ඕ අපිට ලැබෙන්නේ නැහැ. මගේ ජීවිතේ කීයටවත් ලැබෙන්නේ නැහැ කියන මේ සිතුවිලි ඔයාගේ මනසේ තියෙන හින්දා පමණයි. ඉතින් ඕනෑම රැකියාවක් ඔයාගේ ජීවිතේ ආකර්ෂණය කරගන්න කළ යුතු ප්‍රධාන දේවල් කීපයක් තියෙනවා. ඉස්ලාම ඔයාට ඕනේ කොයි වගේ රැකියාවක්ද කියලා හොඳට කල්පනා කරන්න. හොඳට කල්පනා කළා මම කැමති මේ වගේ රැකියාවට. මම මෙතනට තමයි යන්න කැමති. ඒක කොච්චර ලොකු හිණයක් වුණත් ඒක ගැන කිසිම බාධාවක් නැහැ. කැපවීමෙන් ඒ ගැන විශ්වාස කරන්න පුළුවන් නම් සහ ඔයාට පුළුවන් කියලා හරියටම දන්නවා නම් කොච්චර ලොකු රැකියාවක් වුණත් කොච්චර ලොකු හීනයක් වුණත් ඔයාගේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්. ඕනෑම රටක ඕනෑම රැකියාවක් ඔයාගේ ජීවිතයට අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන්. කළ යුතු ප්‍රධාන තවත් දෙයක් තමයි විෂුවලයිස් කරන එක, නැත්තම් චිත්‍ර රූප මවා ගන්න එක. ඉතින් හිතන්න ඔයා කැමති මේ කම්පැනිකට ජොයින් වෙන, නැත්තම් මේ රැකියාව කරන්න. ඒ රැකියාවට අදාළ පින්තූර ගූගල් එකෙන් හරි කොහෙන් හරි සර්ච් කරලා ෆෝන් එකට සේව් කරගන්න, නැත්තම් ප්‍රින්ට් අවුට් එකක් ගන්න. අපිට නිතරම පේන තැනක මේ පින්තූරේ තියන්න. මේකේ බිත්තියේ කලව ගන්න පුළුවන්, නැත්තම් ෆෝන් එකේ ගැලරිකේ තියාගත්තත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් හැමදාම ඔයා නිදහස ඉන්න වෙලාවක විනාඩි 10ක් නැත්තම් විනාඩි 5ක් මේ රූපේ දිහා බලලා ඔයා මෙතන වැඩ කරනවා හරියට හැදිලිව මවා ගන්න. ඔයා වැඩට එනවා, ඔයා වැඩ කරනවා, ඔයා කට්ටියත් එක්ක සුහදව කතා කරනවා, හිනා වෙනවා, ආසාවෙන් කැමැත්තෙන් වැඩ කරනවා සහ වැඩ ඇරලා ගෙදර යනවා. ඔය වගේ පැහැදිලි චිත්‍රරූප මවාගෙන ඒ තුල දවසට විනාඩි 5ක් නැත්නම් 10ක් හැමදාම ජීවත් වෙන්න ගන්න. ඕනෑම දෙයක් ඔයාගේ කරගන්න පුළුවන්. කලින් වීඩියෝස් වල පැහැදිලි කරලා තියෙනවා ඕනෑම දෙයක් ඔයාගේ ජීවිතේට ලබා ගන්න පුළුවන් ඔයාගේ යටි සිත රීප්‍රෝග්‍රෑම් කරගන්න ඉගෙන ගත්තොත් කියලා. ඉතින් විෂුවලයිස් කරන එක නැත්තම් මේ චිත්‍ර රූප මවාගෙන ඒ තුල ජීවත් වෙන එකෙන් හැමදාම කරාමත් වෙන්නේ ඔයා මේ අලුත් ප්‍රෝග්‍රෑමින් එකක් ඔයාගේ යටි සිතට දෙන එක. ඉතින් මතක් කරන්න ඕනේ තවත් කාරණයක් තමයි ඔයාගේ යටි සිත ඇත්ත සිදුවීමක් සහ ඔයා හිතෙන් මවා ගන්න සිදුවීමක් අතර වෙනස දන්නේ නැහැ. ඔයා හිතෙන් මවා ගත්තත් ඔයාගේ යටි සිත හිතන්නේ මේක ඇත්ත සිදුවීමක් කියලා. ඉතින් මේක හැමදාම ඔයා විෂුවලයිස් කරන්න ගද්දී ඔයාගේ යටි සිත නිකම්ම ප්‍රෝග්‍රෑම් වෙනවා මේක තමයි ඔයාගේ ජීවිතය කියලා. ඔයාගේ යටි සිත විශ්වාස කරන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම යටි සිතට මේ ප්‍රෝග්‍රෑමින් එක ඇතුළු වුණාට පස්සේ ආකර්ෂණ නීතියෙන් ඔයාගේ හීනට අදාළ ඔපචුනිටීස් නැත්තම් අවස්ථා නැත්තම් කොහොම හරි මාර්ගයක් සලස්සලා දෙනවා ඔයාට මේ හීනේ ඔයාගේ ජීවිතයට ඔයා ළඟා කරගන්න, නැත්නම් ඔයාගේ මේ හීනේ ඔයාගේ යථාර්ථය කරගන්න ආකර්ෂණ නීතිය අනිවාර්යම අවස්ථා සලසලා දෙනවා. හවසට බුදුන් වඳිනවනේ නැත්නම් හවසට පහන තියෙනවනම් ඔයාස කරන ඕනෑම දෙවි කෙනෙක්ට හවසට ඒ වන්දනාමාන කරාට පස්සේ විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඔයාට මේ ලබා දීලා තියෙන ජීවිතයට සහ අට අලුතෙන් ඔයාගේ ජීවිතයට මේ විවෘත කරලා දෙන මාර්ගවලට මේ ඔක්කොටම ස්තුතිවන්ත වෙන්න විශ්වාසයේ මේ පැහැදිලි පින්තූරේ ඔයාගේ මනසේ කාවද්ද ගන්න. ඔයා මෙතන තමයි අනිවාර්යම වැඩ කරන්නේ, අනිවාර්යම මෙතනට වැඩට යනවා කියලා කවුරු මොනා කිව්වත් ඔයාගේ මනසේ තදින් කාවද්දගෙන ඒ වෙනුවෙන් හැම
හැමදාම වැඩ කරන්න ගන්න. මට ක්වොලිෆිකේෂන්ස් නැහැ මට මේ දේවල් කරන්න බෑ කියලා අල්ලලා දාලා ඉන්න එපා. ඔයාගේ කැමති රැකියාවට අනුව ඔයාගේ හැකියාවන් වැඩි දියුණු කරගන්න. ඔයාගේ දැනුම ප්‍රගුණ කරගන්න. දැන් මේ අන්තර්ජාලය ඉතාම විශාල තෝතැන්නක් ඕනෑම වර්ගයක දැනුම ලබා ගන්න. මට කැමති ඕනෑම දෙයක් අන්තර්ජාලය හරහා ඔයාලට ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඩිග්‍රී එකක් නැහැ මට මේ රැකියාවට යන්න බෑ කියලා අකමැති රැකියාවකට බලෙන් යන්න ගන්න එපා. මේක ඔයාගේ ජීවිතේ. මේ ජීවිතේ ඔයාට කැමති විදියට ඔයා ආස විදියට හදාගන්න අයිතිය ඔයාට සම්පූර්ණයෙන්ම තියෙන සහ ඔයා කැමති දේවල් ඔයාගේ ජීවිතේ ලබා ගන්න පුළුවන් මේ ශක්තිය ඔයාතුල සහ අපි හැම කෙනෙක් තුළම තියෙනවා. ඉතින් මේ හැකියාවල් අපතේ හරින්න එපා. අකමැති රස්සාවල් වලට බලෙන් යන්න එපා. කරන්න කැමති දේ තෝරගන්න සහ ඒ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. ඔයා නෙට්ෆ්ලික්ස් වලට යූස් කරන කාලය නැත්නම් අනවශ්‍ය දේවල් වලට වැය කරන කාලය සහ ඩේටා ටික යූස් කරලා ජීවිතේට අත්‍යවශ්‍ය දෙයක් ඉගෙන ගන්න. මේ දේවල් අපතේ යන්නේ නැහැ. ඔයාව සුදුසුකම් වලින් දැනුමෙන් පුරව ගන්න. අලුත් අත්දැකීම් වලට බය වෙන්න යන්න එපා. මේ දේවල් තමයි අපිව සම්පූර්ණ කරන්නේ. මේ දේවල් තමයි අපේ ජීවිතේ ප්‍රගුණ කරන්නේ සහ මේ දේවල් තමයි අපේ ජීවිතේ සාර්ථක කරන්න අපිට උදව් වෙන්නේ. බැහැ ඕව කරන්න බැහැ මට ඕව හරියන්නේ නැහැ කිය කී ඉන්නේ හරියන්නේ නැති හින්දා නෙවෙයි තමන්ගේ කම්මැලිකම හින්දා සහ හුරු වෙලා ඉන්න ජීවිතයට තමන් ඇබ්බැහි වෙලා හින්දා. කම්මැලිකමෙන් ඉඳලා අපිට ජීවිතයට කිසිම දෙයක් හරියන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඔයා කොයි පන්තියේ වුණත් ඔයා කොයි තරාතිරමක කෙනෙක් වුණත් ඔයා කොයි රටේ හිටියත් ඔයා කොයි පාට වුණත් ඔයාගේ ජාතිය ආගම මේ දේවල් පොඩ්ඩක්වත් අදාළ නැහැ. ඔයාට හැකියාවක් තියෙනවා නම් ඔයාට ලොකු හීනයක් තියෙනවා නම් ඔයාට විශ්වාසය තියෙනවා නම් විශ්ව ආකර්ෂණ නීතිය හරහා ඔයාට කැමති රැකියාව ඔයාගේ ජීවිතයට අනිවාර්යෙන් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් හරියටම බලනවා නම් මට මාස 8ක විතර කාලයක් ගියා ඒ රැකියාව මගේ ජීවිතයට හරියටම ආකර්ෂණය කරගන්න. ඉතින් අනිත් කට්ටිය කියපු කතා අහලා මම ඒ හීනේ අත්හැරලා දැම්මනම් ඕක හරියන්නේ නැහැ කියලා හිතලා ඕක පැත්තකට අල්ලලා දාලා හිටියානම් ඒ මම ගත්ත අත්දැකීම් හැම එකක්ම මගේ ජීවිතෙන් ගිලිහිලා ගිහින් ඇති. ඉතින් මිනිස්සු ගොඩක් දේවල් කියාවි ඔයාට බෑ ඔයාට මේක කරන්න බෑ මේවා අපිට හරියන්නේ නැහැ ගොඩක් දේවල් කියාවි. ඒ එයාලගේ හිතේ තියෙන බය හින්දා ඒ එයාලට ඒ දේවල් කරගන්න බැරි හින්දා මිස ඔයාට ඒ දේවල් කරන්න බැරි හින්දා නෙවෙයි. මං ගැන තමන්ට විශ්වාසය තියෙනවා නම් ඕනෑම දෙයක් ජය ගන්න පුළුවන්. ඉතින් උත්සාහය විශ්වාසය සහ ආකර්ෂණ නීතිය මම මේ කියලා දුන්න දේවල් යොදාගෙන ඔයාලගේ ජීවිතයට ඔයාලා ආස කරන ඕනෑම රැකියාවක් ළඟා කරගන්න පුළුවන්. වීඩියෝ කිවර කරන්න කලින් ඔයාලගේ ආසාවල් ඔයාලගේ හීන ඔයාලගේ බලාපොරොත්තු හැම එකක්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද වීඩියෝ එක මම ඉවර කරනවා සහ ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලව හම්බ වෙනකන් හැමෝත් එක්කම ආදරෙන් සහ පරිස්සමෙන් ඉන්න කියලා ඉල්ලා සිටිනවා.